මේ කාරණාව පිළිබඳව අපි දැන් සාකච්ඡා කරන මේ දොළවත්ව මහත්මයා ඉදිරිපත් කළ පනත පිළිබඳව සහ ඒ සමගම රජයේ විසින් ඉදිරිපත් කරන්න සැලසුම් කර තිබෙන කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පනත, මේ පනත දෙකෙන්ම ඒවායේ කරුණු පැහැදිලි කරගෙන යද්දී ඉතාම භයානක තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරන්නට පියවර තබමින් සිටින බව පෙනී යනවා. එනම් විවාහය සහ පවුල් ජීවිතය කඩාකප්පල් කිරීමේ ප්‍රයත්නයක්. මේ නිදහස පිළිබඳ වැරදි අදහසක් ඉදිරිපත් කරලා ඒ පදනම මත තමයි මේ පනත් දෙකේ සමහර දේවල් ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම සමරිසි අයිතිවාසිකම් පිළිබඳ පනත එක්තරා විදිහකට වැරදි ක්‍රමයක් අනුගමනය කරන්නට උත්සාහ කරමින් ඒ තුළ එය මානුෂීය අයිතිවාසිකමක් ලෙස හඳුන්වා දීමට කටයුතු කරලා තිබෙනවා. මම හිතනවා ඒක වැරදි ක්‍රමයක් කියලා. කතෝලික අපි පිළිගන්නේ විවාහ ජීවිතයේ සිදුවිය යුත්තේ පුරුෂයෙක් සහ ස්ත්‍රියක් අතර පමණයි. පුරුෂයන් දෙදෙනෙක් අතර හෝ ස්ත්‍රීන් දෙදෙනෙක් අතර විවාහයක් සිදුවෙන්නට බැහැ. ඒ නිසා පවුල් සංස්ථාව සමාජයේ පළමුවෙනි අත්‍යවාරම. අපි අදහන සෑම ආගමකම මේ පදනම් කරගෙන තිබෙනවා. මේ සත්‍යතාවයක් ලෙස පිළි අරගෙන තිබෙනවා. ඒ නිසා අපිට මේ පවුල් සංස්ථාව දෙදරා යන්නට දුන්නොත් අපි කරන්නේ අපේ රට විනාශය කරාගෙන යන මාවත විවෘත කර ගැනීමයි. ඒ නිසා මෙය අපිට පිළිගන්නට බැහැ. සමහර විට සමහර පුද්ගලයන් උපතින්ම සමරිසි ආකල්ප ඇතිව බිහි වෙනවා ඇති. එවැනි අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට අපි බැඳී ඉන්නවා. ඒ අයට සමාජයේ පිළිගැනීමක් ඇතිව සාමාන්‍ය තත්ත්වයෙන් වෙනත් අයට ලැබෙන අයිතිවාසිකම් ඒ අයටත් ලැබිය යුතුයි කියලා අපි පිළිගන්නවා. නමුත් මේ වැඩපිළිවෙල, මේ සමරිසි අයිතිවාසිකම් පිළිබඳ වැඩපිළිවෙල සංස්ථාගත කරලා ඒක ඕනෑම කෙනෙකුට නිදහසේ තෝරා ගන්න පුළුවන් ක්‍රමයක් කියලා හඳුන්වලා දීලා ඒ අනුව අයිතිවාසිකම් ඉදිරිපත් කරන්නට සහ තමන්ට කැමති විදිහට තමන්ගේ මේ සමරිසිකම පෙන්වන්නට ලෝකයට කටයුතු කිරීම වැරදි කියලා අපි විශ්වාස කරනවා. උදාහරණයක් වශයෙන් ඔය සමහර රටවල්වල ඉතාමත්ම අශික්ෂිත ලෙස මේ පෙරහැරවල් පාරේ ගමන් කරනවා සම්පූර්ණයෙන්ම වස්ත්‍ර නැතුව අමුතුම ජාතියේ විකෘති කාම ආශාවන් ඉදිරිපත් කරමින් ඒවා හොඳයි කියලා කියමින් ගෙනියන වැඩපිළිවෙළ අපිට කොහොමටවත් අනුමත කරන්න බෑ. මේක අපේ ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ඔරොත්තු දෙන්නේ නැහැ. එවැනි දෙයක් කරන එක වැරදි. මම කියන සිටින්නේ හරි සමරිසි තත්වයක් ඇතිව කවුරු හරි ජනිත වෙනවා නම් ඉපදෙනවා නම් ඒ තැනැත්තාට හිංසා පීඩා කිරීම වැරදි. අපි ඒක පිළිගන්නවා. ඒ තැනැත්තාට සමාජයේ සාමාන්‍ය කෙනෙකු වශයෙන් අනිත් අයට ලැබෙන අයිතිවාසිකම් තුල ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඒකත් අපි පිළිගන්නවා. නමුත් මෙය සංස්ථාගත කරලා මේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් කරගෙන මෙය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කරලා මේ මුදල් සහ බලය මත යම්කිසි ක්‍රමවේදයක් තුල මේක ගොඩනගන්නට උත්සාහ කිරීමෙන් මුළු ලෝකයටම විශාල විනාශයක් ගෙන දෙන ක්‍රමවේදයක් අද සමාජය තුල බිහි වෙලා තියෙනවා. මෙන්න මේක සංස්ථාගත කරන්න දෙන්න බෑ. විවාහයක් කියන්නේ ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අතර ඇතිවන ඒ පවුල් බැඳීම ශක්තිමත්ව ගෙන යුතු අවස්ථාවක් පමණයි. ඒ වගේම මේ කාන්තා අයිතිවාසිකම් ගැන අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ. කාන්තා අයිතිවාසිකම් කාන්තාවන්ට අපි ගරු කරන්නට ඕනේ, ඒ ඇයට සම අයිතිවාසිකම් දෙන්නට ඕනේ, ඒවා සියරම අපි පිළිගන්නවා. නමුත් කාන්තා අයිතිවාසිකම් යටතේ තමන්ට කැමති විදිහට ගබ්සා කිරීම වගේ දේවල් කරන්නට නිදහස දෙන්න බෑ. මොකද දරුවෙකුගේ ජීවිතය අපිට වැදගත් වෙනවා. සෑම දරුවෙක්ම අපි අදහන දෙවියන් වහන්සේට අනුව උන්වහන්සේම අපිට දෙන තෑග්ගක් හැටියටයි අපි පිළිගන්නේ. ඒ නිසා සෑම දරුවෙකුම අපි බාර ගන්නට ඕනේ. දරුවපත් නැති කර දැමීම, ගබ්සා කිරීම සහ මෙවැනි දේවල් සමාජගත කිරීම වැරදි. ඒ නිසා කාන්තා අයිතිවාසිකම් අපි පිළිගන්න අතර මේවැනි දේවල් වැරදි අංශ වලින් ඒ සඳහා නිදහස ලබා දීම සහ තමන්ට කැමති විදිහට
අර්ථකථනය දීලා හැමදේම කරන්නට අපට ඉරදීම ඒකේ අපි පිළිගන්නේ නැහැ කොහොමදවත්. ඒ නිසා මෙතනදී කාරණාව පැහැදිලි කරන්නට ඕනේ මේ හැම දෙයකදීම අපේ ආගමික චින්තනය අනුව විශේෂයෙන්ම අපි අදහන මේ රටේ කොඳුනාරටිය වෙලා තියෙන සංස්කෘතික පදනම තියෙන බෞද්ධ ආගම සහ අනිකුත් ආගම් වලින් අපිට ප්‍රකාශ කරන හැටියට පෞල් ජීවිතය ආරක්ෂා කරන අතරම විකෘති කරන ලද යම්කිසි ව්‍යාපාර ඒවා තුළින් සමාජයේ කිලිටි කිරීමට අපිට ඉඩ දෙන්න බෑ. ඒ නිසා අන්න එතනදී තමයි අපේ විරෝධය මේ සඳහා පළ කරන්නට මම කැමති. ඒ නිසා විශේෂයෙන් මෙහිදී මා අපේ වික්ෂුන් වහන්සේලාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අතිපූජ්‍ය මහානායක හිමිපාණන් වහන්සේලාට ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේලා මේ අවස්ථාවේදී මේ පිළිබඳව තමන් වහන්සේලාගේ අදහස් ප්‍රසිද්ධයේ ප්‍රකාශ කිරීම ගැන. මේ පනත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැක්වත් කිරීමනේ ඉතාමත් වැදගත් වෙන්නේ. මේක සම්මත කරනවද නැද්ද කියන කාරණාවයි. එතකොට ඔබ වහන්සේලා කොහොමද ඒ සම්බන්ධයෙන් බලපෑමක් ඇති කරන්නේ? මේ රටේ විවිධ සංවිධාන බිහි වෙලා තිබෙනවා. දැන් අම්මා වරුන්ගේ සංවිධානය වගේ සංවිධාන පසුගියදා පිටකොටුව දුම්රිය මුල ස්ථානයේදී මේ පිළිබඳ විරෝධතාවයක් දැක්වුවා. ඒ වගේම මේ පනතට සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාර්ය සභාවේ සියලු දෙනා දැනුවත් කිරීමේ කාර්යය සිද්ධ කරන්නට යුතුණා. ඒ වගේම සියලුම මන්ත්‍රීවරුන්ට අපි දැනුම් දීවා කරනවා. මේ පනත ඉදිරිපත් වුණොත් සම්මත වුණොත් මේ රටට වෙන විනාශය පිළිබඳව අපි කඩිනමින්ම ඒ කාර්යය මේ වෙනුවිට ආරම්භ කරලා තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරා. එතකොට මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේලා දැනුවත් කිරීමේ අනිත් කටයුතු වලදී සිවිල් සමාජය හැම මේකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවද? මේක ගැන වඩාත් කුළුල්ල ජනතාවට මේ ගැන කතා කරන්න. සිවිල් සමාජය තුළ මේ වෙනුවට මේ සම්බන්ධයෙන් යම් යම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. මූලිකව හරහා විවිධ සංවිධාන මේ නෝන ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ඒ වගේ විවිධ සංවිධාන විවිධ විරෝධතා වැඩසටහන් විවිධ ස්ථානවල පවත්වනවා. පසුගියදා පැවති අම්මාවරුන්ගේ සංවිධානය මයිතනවා 10,000කට අධික පිරිසකට පත්‍රිකා බෙදලා වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. ඒ වැඩපිළිවෙල දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. නිසා ජනතාව දැනුවත් කිරීමේ කාර්යය සිදු වෙනවා. දැන් අපි දැකලා තියෙනවා පහුගිය කාලයේ ගෙනාවු අනපනක් සමහරක් වෙලාවට අපිට පේනවා මේක එක පුද්ගල චරිතයක් විසින් ගෙනාවු එකක් කියලා. නමුත් ස්වභාවීමේදී අපිට පේනවා මේක එක්ක වෙනත් රටකින් අවශ්‍යතාවයකට වමනාකට ආපු එකක් නැත්නම් මේක වෙනත් සමාජයේ වෙනත් පැත්තකින් ආපු මේ සමාජ අවශ්‍යතාවයක් මේ 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 එක පුද්ගලයකගේ පනතක් විතරද මේක හරහා තවත් කවුරු හරි ක්‍රියාත්මක වෙනවා ඇති කියලා හිතනවද? නෑ, ඇත්තටම මේක මේ ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාරයක්. එය විදේශීය රටවල් බොහොමයක මේක මේ වෙන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ සංවිධාන වලට සෑහෙන අරමුදල් ලැබී තිබෙනවා. ඒ නිසා ඒ අරමුදල් පාවිච්චි කරමින් විදේශීය රටවල් විශේෂයෙන්ම තුන්වන ලෝකයේ රටවල් වලට බලපෑම් කරමින් මේ අය පුළුවන් තරම් උත්සාහ කරනවා මේ වගේ පනත් ගෙනල්ලා මේ සංස්කෘතික උරුමය විනාශ කරන්න. මොකද ඒ අය බලන්නේ අර නිදහස් චින්තනයේ අන්තිම ඉහළම මට්ටමට නිදහස් චින්තනය ගෙනියනවා කියන්නේ පහළම මට්ටමට එයින් මනුෂ්‍යත්වය පාගා දමන්නට කටයුතු කිරීම. එය දැන් හැමතැනම වගේ විදේශීය රටවල්වල විශේෂයෙන්ම බටහිර ලෝකයේ රටවල්වල මේක කෙරීගෙන යනවා සංවිධානාත්මකව. අනිත් එක ඒ අය මානව අයිතිවාසිකමක් ලෙස ඉදිරිපත් කරනවා මේ කරුණ. ඒ නිසා ඒ අය බලපෑම් කරනවා විශේෂයෙන්ම ආර්ථික වශයෙන් අපි වගේ දුප්පත් රටවල්වලට මුදල් අරමුදල් ලබා දීමේදී ඒ අයගේ ඒ දර්ශනය අපිට ඒ අපි වැළඳගත යුතුයි කියන කොන්දේසියක් පනවන්නට උත්සාහ කරනවා. දැන් මේ කාරණාවේදී විශේෂයෙන්ම මම දකිනවා සමහර බලගතු රටවල් ලෝකේ ප්‍රසිද්ධයේ මේ ලංකාවේ ඉන්න තානාපතිවරු සහ ඒ තානාපති කාර්යාලය මේ වැඩ කටයුත්තට කෙලින්ම බැහැලා කටයුතු කරන බව අපිට පෙනී යාම දැනගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා මේක ජාත්‍යන්තර වැඩපිළිවෙලා. ඒ වැඩපිළිවෙලේ ලංකාවේ නියෝජිතයොත් ඉන්නවා ඒ සම්බන්ධව. විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ ලංකාවේ නියෝජිතයෝ ඉන්නවා.
මම ගන්න තරමට මේ බටහිර ලෝකයට ගැතිකම් කරන බටහිර විදියට ඇඳුම් අඳින බටහිර ලෝකේ කටයුතු කරන මේ චින්තනය පුළුවන් තරම් පතුරවන්නට උත්සාහ කරන නායකයෝ තමයි අද ලංකාව පාලනය කරන්නේ. අද වෙනකොට ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වය සහ ලංකාවේ තියෙන දේශපාලන පසුබිම යටතේ මේ තියෙන ව්‍යාකූල තත්ත්වයක් පවතින අවස්ථාවකදී මෙවැනි පනත් ගැනල්ල ඉවරලා මේ තියෙන රටේ මිනිසුන්ට මේ ප්‍රශ්න අමතක වෙයිද? නෑ, අපේ භික්ෂුන් වහන්සේලාත් ඒ පිළිබඳව ප්‍රකාශ කළා. අද මිනිසුන්ට දැන් අපේ මෞලවීතුමා කිව්ව එක පැහැදිලිව මේ රටේ මිනිසුන්ට ජීවත් වෙන්නට බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ආර්ථික වශයෙන් අද පත්තරේ තිබුණා 122ක් එක වේලක් හරි කන්න නැතුව ඉන්න අය ලංකාවේ ඉන්නවා කියලා. එක වේලක් හරි හොයාගන්න එක බොහොම අමාරුවෙන් කරන පවුල් 122ක් ඉන්නවා කියලා ලංකාවේ. ඉතින් එහෙමනම් වැඩි තත්ත්වයක් තියෙද්දි මේ පනත් ගෙනෙන එකද වැදගත් වෙන්නේ නැත්නම් ඒ මිනිසුන්ගේ මේ ප්‍රශ්නය විසඳීමට රජය කටයුතු කිරීමද කළ යුතු වන්නේ? නමුත් එහෙම කරන්නේ නැතිව මේ වගේ දේවල් කිරීම තුළ හරියට නිකන් අර ප්‍රංශ විප්ලවය වෙලාවේදී මාරි ඇන්ටනට් කුමාරිය කිව්වා වගේ පාන් නැත්නම් කේක් කණ්ඩ කියලා. ඒ වැඩක් තමයි මේ ආණ්ඩුව කරන්නේ. කොහෙද යන්නේ මල්ලේ පොල්? අත්‍යවශ්‍ය දේ කරන්නේ නැතිව මේ අනවශ්‍ය දේවල් ඉදිරිපත් කරමින් අපේ කාලය නාස්ති කරමින් රට තුළ යම් ආකාරයක පිරිහීමකට මඟ පාදගෙන යනවා. රට තුළ අපේ ශ්‍රී ලංකාව තුළ තියෙනවා මේ බෞද්ධ ශිෂ්ටාචාරයෙන් එන සංස්කෘතික පදනමක්. ඒ පදනම බිඳින්නට බැහැ අපිට. අපි අනිත් ආගමික ආගම් අදහන අය මේ සෙවණ තුළ තමයි අපේ පැවැත්ම අපි හදාගෙන තියෙන්නේ. ඒ නිසා අපිට ඒක විනාශ වෙන්න දෙන්න බෑ. වර්තමාන පාර්ලිමේන්තුව තුළ තියෙන දැන් ඉහළට ඡන්ද වලට මුහුණ දීම ජනාධිපතිවරණ මේ වයින්කොට මේ පනත සම්මත කරගන්න පුළුවන් කියලා ඔබ වහන්සේලා විශ්වාස කරනවා? නෑ, මේ සම්බන්ධයෙන් මේ දැඩි විශ්වාසයක් දරනවා. ඒක කොහොම හරි සම්මත කර ගැනීම සඳහා කටයුතු කරන්නට මම හිතනවා. එසත් ජාති පක්ෂයත් ඒ වගේම සමගී යන බලවේගයක් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රජාන පෙරමුණේ යම් කණ්ඩායම් උත්සාහයක් ගන්නවා. ඉතින් ඒ උත්සාහය පරාජය කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. ප්‍රගණී සේනානන්ද හාමුදුරුවෝ බෞද්ධ තරතුරකේ නිදායක අධ්‍යක්ෂක මේ මොහොතේ වැඩමවා වැඩ සිටින අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේලාගේ අවසරයි. ඒ වගේම අපේ පින්වත් කාදිනල්තුමනි, පුරප්පල්තුමනි, මෞලවිතුමනි, අනිකුත් පින්වත් පූජකතුමන්ලානි, විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන අපේ ජනාධිපතිවරයා පසුගිය දවසක මේ රටට සුභාරංචියක් එනවා කියන කම මේ රට බංකොලොත් නැහැ. අපිට කියන්න තියෙන්නේ මේ රට දේශපාලනිකව බංකොලොත් වෙලා මදිවට, ආර්ථිකව බංකොලොත් වෙලා මදිවට, සංස්කෘතිකව බංකොලොත් රාජ්‍යයක් කරන්න ජනාධිපතිවරයා තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය සියල්ල කැප කරමින් සිටිනවා කියන කාරණය. මේ රටේ බොහෝ දේපළ විකුණපු, උගස්ති තියපු ජනාධිපතිවරයා අද මේ රටේ සමස්ත සංස්කෘතියම උගසට තියලා සංස්කෘතිය කාදරය වෙච්ච දරු පවුල්ලේකක විනාශ වෙන රටක් බවට මේ රට පත් කරන්න වේගවත් පියවරක යෙදෙමින් සිටිනවා. ඒකට ඔහුගේ සහචර පොහොට්ටු කණ්ඩායම් දේශපාලනිකව ඉතා බලගතුව සහය දක්වමින් සිටිනවා. ඔවුන් පනත් කිහිපයක් ගෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා පනත ගෙනෑවා. අපේ නායක මහතුන් වහන්සේලා අපේ අධිකරණයට ගියා. අධිකරණයේ පනත මේ රටේ ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කළා. එය ඔවුන් පරාජය වුණා. හැබැයි ජනාධිපතිවරයා ඒ පනතේ ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිව පාර්ලිමේන්තු සභාවක් පිහිටවන්න යෝජනා කරලා යම් උත්සාහයක යෙදෙනවා අධිකරණයට එරෙහිව වැඩ කරා. ඊළඟට කාන්තාවන් සවි බල ගැන්වීමේ පනත බලහත්කාරයෙන් වගේ
මේ වෙනකොට සම්මත කරලා කථානායකගේ අසන විතරයි ලබන්න තියෙන්නේ. අනිත් පැත්තෙන් දොළවත්තේ පුජ්‍යනික පනතක් ලෙස දණ්ඩ නීති සංග්‍රහයේ 365 ආදී වගන්ති වෙනස් කරලා 16ට අඩු දරුවන් අපයෝජනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් නොවන බවටත් තවත් කරුණු කාරණා ඇතුළත් කරලා සමරිසි සමලිංගික සහ බහුලිංගික විකෘති ලිංගික ආශාවන් තියෙන සුළුතරයක් පිළිසෙට මේ රටේ සමස්ත සංස්කෘතිය සහ ආගමික සම්ප්‍රදායන් විදෙලන්නට අවකාශය සැලසෙමින් පවතී. එනිසා මේ රටේ සිංහල බෞද්ධ හින්දු මුස්ලිම් කතෝලික ක්‍රිස්තියානි මේ සමස්ත ආගමික සම්ප්‍රදායන්ට එරෙහි මේ සියලු අනපනස්. ඒ වගේම සමස්තයක් වශයෙන් මේ ලෝකයේ තිබෙන ස්වභාව ධර්මයේ නීතියට පටහැනි. ස්වභාව ධර්මයේ නීතියට පටහැනි දේවල් කරන්න මිනිසුන්ට අයිතියක් නැහැ. එනිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු මේ කණ්ඩායම මේ සිද්ධ කරන්නේ සංස්කෘතික ඝාතනයක්. ඒ රටේ වගේම මේ රට කබලෙන් විපට ඇදලා ලිබෙන් පහළට ඇදලා දාලා මේ රට විනාශයෙන් විනාශය කරා ගෙනියන ක්‍රියාවලියක තමයි මේ අනපනතරහා සිද්ධ කරමින් පවතින්නේ. ඒ නිසා අපි ජනාධිපතිවරයාටත් ඒ වගේම මේ අනපනතරට අතුරුස්සමින් සහාය දක්වන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පොහොට්ටු කල්ලියට බොහොම අවධානය කරනවා. බොහොම ළඟදී මෙතිවරණ පවතිනවා. මේ මැතිවරණ වෙලින් දිනන්න කියලා කුංචි හරි ආසාවක් තියෙනවනම් මේ අනපනත් පෙරට අත උස්සන එක සහය දක්වන එක වචනින් හරි සහයෝගී දක්වන එක වහාම නවත්තන්න කියලා අපි අනතුරු අඟවනවා. මොකද මේ රටේ දරු පරපුර විනාශ කරන බාල පරපුර අපයෝජනයට ලක් කරන අනපනත් හදලා කවුරු හරි දේශපාලනයෙන් බලයට එන්න හදනවනම් ඒ අය දේශපාලනයෙන් අතුගාලා ගන්න අපි පසුබට වෙන්නේ නැහැ. අපි මේක පෙර සඳහන් කළා. අපේ නායක හඳුලා අපි සියලුම ආගමික නායකයන් සමග මීටරෙහිව කටයුතු කරන බවට අපි ඒ අද සපත කරගෙන තියෙනවා. ඉදිරියේදී මේ අය දේශපාලනිකව මේ රටේ සංස්කෘතිය ඝාතනය කරලා දරු පවුල් විනාශ කරලා අනාගත තරුණ ළමා පරපුර විනාශ කරන්න වැඩපිළිවෙල යොදනවා නම් අපි ඔවුන් දේශපාලනිකව පරාජය කරන්න සූදානම් කියන බව අපි විශේෂයෙන් අනතුරු වගවනවා. Asian Mirror.lk